සිරස ප්‍රහාරය පිළිබඳව මතවාද ගොනු කරන්නන් පිළිබඳව තොරතුරු තහවුරුයි මේ ඒ පිළිබඳ වර්තාවක් ඒකෝන් ප්‍රසංගයේ සම්බන්ධයෙන් සිරස මාධ්‍යාලයට එරෙහි මතවාද හා කුමන්ත්‍රණ ගොඩනගනුවේ සිරසත් සමග තරඟ කළ නොහැකි බංකොලොත් එමෙම සුවිශේෂ ආරක්ෂාව සහ වරප්‍රසාද ලබන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී සේවයේ වැනි රාජ්‍ය මාධ්‍ය ආයතන බව පැහැදිලි සැබෑ කුමන්ත්‍රණ කරුවන් වසන් කිරීම සඳහා ඔවුන් මෙවැනි ක්‍රියාවල යෙදෙන බව පැහැදිලි කරුණක් මෙවැනි ක්‍රියාවල යෙදෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයාම සිය සේවාවන්හි ජනප්‍රියභාවය නැංවීම සඳහා සහය ලබා ගැනීමේ අරමුණින් සන්ධ්‍යා සේවයේ වැඩසටහන ඇරඹීම පිළිබඳ ප්‍රචාරයක් ලබා දෙන්නේ අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙන් 2008 වසරේ ඔක්තෝබර් මාස 6 වනදා ලිඛිත ඉල්ලීමක් කළා. එසේ ඉල්ලා සිටියේ අප සමාගම වෙත අකණ්ඩව අවලාද නගමින් සිටි වකවානුවක දීමයි. එහෙත් ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප සමාගමේ ඉහළ කළමනාකාරීත්වය පෙන්වා දුන්නේ කතරම් අපහාස නැගුවද අදාළ ඉල්ලීම ඉටු කිරීමට අප කටයුතු කරන බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම ඉටු කිරීම සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා 2008 වසරේ ඔක්තෝබර් මාස 13 වනදා මෙම ස්තුති ලිපිය අප වෙත ලැබෙන්නට සැලැස්සුවා. යලිත් 2008 වසරේ ඔක්තෝබර් මාස 20 වනදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා අප සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට මෙම ලිපිය එවමින් ඉල්ලා සිටියේ සිය වැඩසටහන් දකුණු ඉන්දියාවට විකාශය කිරීම යලි ඇරඹීම පිළිබඳ තොරතුරු අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විකාශය කරන ලෙසයි. කෙසේ වෙතත් අප ඉහළ කළමනාකාරීත්වය එහිදී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පෙර ඉල්ලීම ඉටු කළද තරඟකාරී මාධ්‍යයක් වශයෙන් නැවත වතාවක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම අප සමාගම අපහසුතාවට ලක් කිරීමක් බැවින් එය ඉටු කළ නොහැකි බවයි. එය මාධ්‍ය කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා වටහා ගනු ඇතැයිද අප ඉහළ කළමනාකාරීත්වය ඔහුට දන්වා සිටියා. ඉන් අනතුරුවද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා සිරස ආයතනයට දිගින් දිගටම අපහාස කරන්නට වුණා. අප වෙත කවර පීඩා ආවද මෙම තොරතුරු කෙදිනකවත් අප විසින් හෙළි කරනු ලැබුවේ නැහැ. එහෙත් මෙම තොරතුරු අද දිනේ ඔබ හමුවේ තබන්නේ සත්‍ය වෙනුවෙන්. ඒ අපක්ෂපාතී ජනහිතවාදී නාලිකාවකට එල්ලවන අවලාද හා අපහාස සහ මුලින්ම ප්‍රතික්ෂේප කිරීමටයි. සැබවින්ම ඒකෝන් ශ්‍රී ලංකාවට ගෙන්වීම පසුපස සිටින්නේ කවුද? අපි යලිත් විමසන්නේ ඒකෝන් ලංකාවට ගෙන ඒම පසුපස ඇති අදිසි හස්තය කාගේද යන්නයි. ඒ පිළිබඳ ඔබ හෙළි කරන නිවැරදි තොරතුරු සඳහා රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අප සූදානම්. ඒ සඳහා අප ඔබ හමුවේ ඉංගියක්ද තබනවා. ඒකෝන් යනු ඉන්දිය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සමීප මිතුරෙකු බවට වාර්තා වනවා. සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුද?